Hi guys, කොහොමද ඉතින් ඔයාලට? ඔන්න මම අද තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙනයි ආවේ. අද අපි යනවා ස්කොට්ලන්තයේ තියෙන සිල්වර් සෑන් කියන ලස්සන බීච් එකට. සිල්වර් සෑන් ඔෆ් මොරාර් කියන්නේ ස්කොට්ලන්තයේ බටහිර වෙරළ තීරයේ කඳුකරයේ තියෙන මොරාර් කියන ගම්මානය ළඟ පිහිටලා තියෙන සුන්දර වෙරළබඩ ප්‍රදේශයක්. ඉතින් මේ වෙරළ තීරයේ විශේෂත්වය තමයි මේ වෙරළ තීරයට හිමි වෙලා තියෙන්නේ සුදු වැලි සහිත වෙරළක්. ඒ වගේම ටර්කොයිස් පාටින් ඇති ජලය අපිට පැහැදිලිව දැක බලා ගන්න පුළුවන්. අපි දැන් ආව ලොකේෂන් එකට. මෙතන ටිකක් වහිනවා හැබැයි සීතලයිත් දෙක්ක. මම හැබැයි උදේ හිතුවේ වහින එකක් නැති වෙයි, වෙදේක හොඳ වෙයි කියලා. හැබැයි එහෙම නෑ, වහිනවා. අපි දැන් ඉතින් මෙන්න මේ පාරේ යන්න තියෙන්නේ. මම ඔයාලට පෙන්නන්න. මෙන්න මෙතනින් තමයි බීච් එකට යන්න තියෙන්නේ. පොඩි අඩිපාරක් තියෙන්නේ. ඉතින් අපි දැන් ආව බීච් එකට. මේ වෙලාවේ අපිට පේන්නේ ලෝ ටයි, එහෙම නැත්තම් බාධි අවස්ථාවක්. ඒ කියන්නේ ජලයේ මට්ටම හොඳටම අඩු වෙලා වෙරළ නිරාවරණය වෙලා තමයි මේ තියෙන්නේ. පිට අපේ ටෙන්ට් එක ගැහුවා. තක්කාලි දානවද මස්සේට?
මේක තමයි අපේ චිකන් කරි. ටික්කා මසාලා. ටික්කා මසාලා. නෑනේ මැද්‍රාස් කරි. මැද්‍රාස් කරි. අපි මෙතැන්ට එද්දි වතුර තිබ්බ නැහැ ලොකුවට. ඒ වගේම අපි අතනින් ගොඩාක් ඈතරක් ගියා. දැන් බලන්න වතුර ටික ටික වැඩි වෙනවා මෙතන. හොඳරම සීතලයි වතුර. අපිට හිට ගිල්ලෙන් වෙලෙ ඉන්න නේද? එන වෙලෙ ඉන්න නේද? හිට හිට ගිල්ල. නෑ නෑ මගේ තරම කඳුරේ පොඩි අඩි පාරක් තියෙනවා නේද? සුට්ට සුට්ට නා සුට්ට සුට්ට අතුර. ඇත්තරයි නබුල. ඇත්තරයි නබුල නේද? උදේනවා අර දෙවතුර පාරක් එන්නේ මේ පුංචි ගලක් අල්ලන් තියෙන්නේ ගොළු බෙල්ලෙකුත් ඉන්නවා පොඩි අකුලට හයි වතුර යා වතුර වැඩි වෙනවා පිටස්ලා ඉන්න පිටස් අයියෝ අපිට හැඳිනේ අපි පිහියෙන් කෝරු ගන්න ෆයිල් කියන්නේ නැත Thank you.
යනවා දර ටිකක් අහුල ගන්න අපේ ගිනි මැලේට. මොන්ද සෑහෙන ඈත පිට වෙන්න ඕවා. මට පේන දේ මම දැන් ඔයාලටත් පෙන්නන්නම්. ඉතින් මම මේ වීඩියෝ එක මුලදිම කිව්වා අපිට ටර්කොයිස් පාට ජලය පැහැදිලිව දකින්න පුළුවන් වෙනවා කියලා. මේක විශේෂත්වයක් විදියට මේ තියෙන එකට හොඳම උදාහරණේ. ඔයාලට පේනවා ඇති මේ වතුර ලස්සන නිල් පාටකින්, එහෙම නැත්තම් ටර්කොයිස් පාටින් අපිට හොඳට පැහැදිලිවම පේනවා කියලා. I think I like this little life. This little life. I think I like this little life. This silly little life. I think I like this little life. This little life. I think I like this little life. This silly little life. තවත් ලස්සනයිද? මං හිතන්නේ මං ඇත්තටම මේ ඉන්නේ පාරාදීසයක කියලා. ඒ තරම්ම ලස්සනයි. ඉතින් ඒ වගේම මෙතනට ඇවිල්ලා ඉද්දි මට මතක් වුණේ මෙන්න මේ සින්දුව. අපි දන්නවා රොබින්සන් ක්‍රුසෝ වගේ අපි අතරමං වුණොත් කොහොමද කරන්නේ? මොකද කලකට වෙන්නේ? Thank you.
මෝර්නින් හැමෝටම. දැන් උදේ වෙලාව පහමාරයි. දැන් මේකේ වතුරත් අඩු වෙලා තියෙනවා සෑහෙන දුරට. මම හිතුවේ හොඳටම අඩු වෙලා තියෙයි කියලා ඉර. හැබැයි එහෙම නැහැ. ඔන්න ඔය විදියට තමා දැන් වතුර මට්ටම පෙන්වන්නේ. ඉතින් මේ විදිහට තමයි අපේ උදේ කෑම එක ලෑස්ති වුණේ. අපි උදේ කෑම ගත්තා. අපි දැන් මේ යන්නේ මේ බීච් එක ළඟම තියෙන මලේ කියන සිටි එකට. මලේ කියන සිටි එකේ, ඒ කියන්නේ සිල්වර් සෑන්ඩ් බීච් එකේ ඉඳලා මෙතනට මයිල්ස් 3ක විතර දුරක් තියෙන්නේ. එතකොට ඔයාලා සිල්වර් සෑන්ඩ් බීච් එකට එනවා නම් කැම්පින් කරන්න හරි ඇවිදලා කරලා එන්ජොයි කරන්න හරි එනවා නම් ඔයාලට ඕන කරන දේවල් හැමදේම මේ මලේ කියන සිටි එකෙන් ගන්න පුළුවන්. ගොඩාක් දුර ඉඳලා හැමදේම අරගෙන එන්න ඕනේ නැහැ. හැමදේම ඉතින් මේ සිටි එකේ තියනවා ගන්න. නුවරඑළිය වගේ නේ. නුවරඑළිය වගේ මාර ලස්සනක් තියෙන්නේ. ගස් කොළන් ටික, කඳු උඩ අර තියෙන ගෙවල්. අපි ඉතින් සිටි එකට ගියේ අපිට මුංචි මුංචි බොළු ටිකක් ගන්න තිබ්බා. ඒ ටික අරගෙන ඉවරයි. ඉතින් අපි දැන් ආයෙමත් යනවා අපේ ටෙන්ට් එක තියෙන තැනට. ඔතන පස්සම කිව්වා
කාලේ ගත කළේ. ඉතින් මම හිතනවා මගේ වීඩියෝ එක බලලා ඔයාලත් හුඟක් එන්ජොයි කරන්නද කියලා. ඉතින් මේ වීඩියෝ එක බලපු ඔයාලගේ අදහසුත් පහලින් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. තවත් ලස්සන වීඩියෝ එකකින් මේ වගේම ආයෙමත් හමු වෙමු. ගිහින් එන්නම්.